Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. දැන් අද අපි මේ පාර්ලිමේන්තුවේ රැස් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නෙවෙයි. මුළු රටේම ඉන්ධන නැතුව මහජනයා ඒ කියන්නේ ස්වයං ඇඳිරි නීතිය දාපු තත්ත්වයක් තියෙනවා. IOC පෙට්‍රල් ෂෙඩ් ගාව කිලෝමීටර් ගණන් දිග පෝලිං වාහන පෝලිං ඇති වෙලා තියෙනවා. මේ මං හිතනවා මේ mantriවරු ගොඩකට වුණත් ගමනක් ගියොත් කොහොමද ආයෙන්නේ කියන විදිහේ චකිතක බියක ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි මට පේන්නේ නැහැ මේ සභා ගැබේ අගමැතිවරයා ඉන්නවා කියලා. බලශක්ති ඇමතුමා ඉන්නවා කියලා. දැන් මම හිතනවා මේ අපේ මේ කලින් දාපු ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත් වෙන මහජනයාට කවුද මොකද්ද කියන්නේ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නැහැ මහජනයාට පේන්නේ නැහැ. ඔබතුමා වෙනම යෝජනාවක් ගෙනල්ලා ඒක. සමා වෙන්න මට පොඩ්ඩක් ඔබතුමා ඉඩ දෙන්න. ඔබතුමාට ඉන්දන තියෙන හින්දාද දන්නේ නැහැ මට මෙහෙම කියන්නේ. ගරු කතානායකතුමනි මිනිස්සු පෙළෙන්නේ ඊටම බරපතල පීඩාවක. අඩු ගානේ මේ මිනිස්සුන්ට හිතට දැනෙන මොකක්ද කියලා මොකක් හරි සහනයක් බලාපොරොත්තුවක්වත් පේරතක මානක නැහැ. දැන් අපි විපක්ෂේ හිටියයි කියලා අපි මේකෙන් කාලකන්ණි සන්තෝෂයක් ලබන්නේ නැහැ. අපි අපිටත් ඒ මිනිස්සුන්ගේ පීඩාවෙන් ගොඩ එන්න පුළුවන් නම් අපිත් පෞද්ගලික උත්සාහ දරනවා. ඒකට මොකද්ද කරන්න පුළුවන් කොයි රටත් එක්කද කතා කරන්න පුළුවන් කියලා. අවාසනාවට ගරු කතානායකතුමනි මේ තියෙන පාලන තන්ත්‍රය ගැන ජාත්‍යන්තර විශ්වාසයක් නැහැ. කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගැමති කරාම ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා එතනින් පොට පෑදෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දකින් පෙරදිච්ච ජාතික ලයිස්තුවෙන් ආපු තනි මන්ත්‍රීවරයෙක්. ඉතින් එහෙම කෙනෙක් අගමැති කරයි කියලා ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. කරුණා කරලා දැන්වත් මේක අර්බුදයෙන් අර්බුදයට උස්සන්න වෙන නොදී මම දන්නේ නැහැ මීට වඩා උස්සන්න වෙනවයි කියන්නේ මොකද්ද කියලා. කරුණා කරලා අපි මේ පක්ෂ ටික එකතු වෙලා සාකච්ඡා කරලා සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනා ගන්න වැඩපිළිවෙලකට යන්. ඒක නොකර මේ නිකන් අපි පරණ දාපු ප්‍රශ්න වලට උත්තර දීදී මොකද්ද මේ කරන්නේ? අපි මේ සෙල්ලමක්ද කරන්නේ? ගිනි කන්දක මේ රට තියන්නේ. ගිනි කන්ද උඩ ඉඳින ඉඳගෙන අපි වෙන වෙන ටෙනිස් බෝල ගහනවා මෙතන.